දවසක් මගේ ආදරණීය මගේ මේ ලයිෆ්ස්ටයිල් පාරාදීසයේ පුංචි ෆැමිලි එකේ මගේ දරුවෝ හැමෝමව ඉතින් සති අන්තයේ ප්ලෑන් නොකරපු ට්‍රිප් එකක් යන්නට සිදු වුණා. හදිසියේම අපි පවුලේ හිතවත් ෆැමිලි එකක් අපිට ඩවුන් සවුත් පැත්තට ගිහින් ඉමු. කාලෙකින් පෙට්‍රල් අරබුදයත් එක්ක කොහෙවත් යන්න බැරි වුණානේ කියලා අඬ ගැහුවා. ඉතින් ඇත්තටම මම උයන ගමන් තමයි හිටියේ. ඉතින් මම ඉව්වේ රතු කැකුළු සම්බහාලට පරිප්පු තෙම්පරාදුවක් හදලා බෝංචි උයලා මටන් කරියක් හැදුවා හස්බන්ඩ්ගේ දෝනී ආසම නිසා. ඉතින් තව දේවල් උයන්න අරන් හිටියට ඒ සේරම නැවත ෆ්‍රිජ් එකට දාලා උයපු කෑම ටිකත් බැඳගත්තා. මොකද ගෙදර කවුරුත් උදේටවත් කාලා හිටියේ නැහැ. මම එළියට යනවා කියන්නේ හැරීට පෝසන්ට කන්න විදිහක් හදලා යාළුවව බලාගන්න කෑම දාන්න කාවහරි තියන්නම වෙනවා. මේ කලබලෙම සත්තුන්ට වෙනම බත් එකක් හදලා අද දවස සහ හෙට දවසේ කෑම ගැන බලාගන්න කෙනෙකුටත් බාර දුන්නා. කොච්චර වුණත් දැන් මම ගෙදරින් දවස් කිහිපයකට එළියට යනවා කියන්නේ යුද්ධයක් වගේ. ඔයාලටත් බලු සොලතරෙක් පෝසෙක් මාළු ටැංකියක් වගේ තියෙන කෙනෙක් නම් ඔයාලත් මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඇති. සත්තුන් ඇදි කරාම එයාලව දාලා යන්න හරිම අමාරුයි ගෙදර තනියම. ඉතින් කෑම බීම උයපු භාජන සේරම සෝදලා අස් කරලා මම ටක් ගාලා ලෑස්ති වුණා. අපේ ගෙදර ට්‍රිප් එකක් යනවා නම් තුන් දෙනාම ඇඳුම් බෑග් තුනක තමා දාගන්නේ. ධෝනිට පුරුදු කරලා තියෙන්නේ එයාගේ ඇඳුම් තනියම අහුරගන්න පුංචි කාලේ ඉඳන්ම. මොකද එයා වයස 14 දි තමා පාසලින් ප්‍රංශ චාරිකාවත් තනියම අපි කවුරුත් නැතුව ගිහින් ආවේ. ඒ නිසා එයා ඇඳුම් අහුරගන්න අන්ඩර් ගාමන්ට්ස් වෙනම දාගන්න ඒ වගේ මන්දින කිලිටි ඇඳුම් වෙන් කරලා ගේන්න බෑග් එහෙම දාගෙන පිළිවෙලට ඇඳුම් අසුරගන්න හොඳටම දන්නවා. ඉතින් කෑම ටික පාසල් කරගත්තා අනිත් ෆැමිලි එකටත් එක්කම. අපි ගියේ හයිවේකෙන් කඩවත ඉඳන් වැලිපැන්න දෙසට ගිහිල්ලා අලුත්ගම ප්‍රදේශයේ තමයි අපි නවාතැන් ගන්න තැන වෙන් කරවා ගත්තේ. ඉතින් යන මග කට්ටියට බඩගිනි වෙලා. මොකද කවුරුත් උදේටවත් කාලා නෙවෙයි හිටියේ. ඉතින් වැලිපැන්න රෙස්ට් ඒරියා එකකින් නවත්තලා කට්ටියම බත් කෑවා. කාලිකින් තමයි මෙහෙම බත් අරගෙන ට්‍රිප් එකක් ගියේ. මොකද ට්‍රිප් යනකොට ගොඩක් වෙලාවට හස්බන්ඩ් එහෙම කියන්නේ උයන් එපා ගෙදරත් මහන්සි වෙන නිසා අපි මගින් කමුයි කියලා. ඒ වුණාට මෙහෙම කනකොටත් හරිම ෂෝක් නේද? ඉතින් අපිත් එක්ක ගිය අයියලා එයාලගේ ගෙදර ඉන්න බාලි පැටියවත් අරගෙන තමයි ආවේ. මට ඉතින් හරියට හැරීම මිස් වුණා. හරියට දුකයි මම හැරීව දාලා එළියට යන්න. මොකද එයා ගොඩාක්ම ආදරේ මට තමයි. ඉතින් මම හැම වෙලේම කිව්වා අනේ මට හැරී ගැන හරිම දුකයි කියලා. හැරීව නම් මෙහෙම එළිය ගෙනියන්න බෑ. එයාට හරි දාංගලේනේ. ඉතින් මෙයා නම් කෙල්ලක්. ඒක නිසා මෙයා වැඩිය සැර නැහැ. දාංගලෙත් නැහැ. පාඩු ඉන්න හරිම අහිංසක බවුවෙක් මෙයා. ඉතින් මෙයාවත් අරන් තමයි අපි මේ ට්‍රිප් එක ගියේ. අපිට හයිවේ එකෙන් පිටත් වෙන්න තිබුණෙත් වැලිපැන්න එක්සිට් එකෙන්ම තමයි. අපි නතර වුණ තැන ගැන පුංචි විස්තරයක් ඔයාලට කියන්න. මේක කාමර තුනකින් යුතු තරමක විලායකක්. මේ විලායකේ නම ආදරේ බීච් විලා. නවාතැන්පලේ ඉඳන් මුහුදුවෙරළට පේන දුරින් තියෙන හරිම ආකර්ශනීය වෙරළකින් සමන්විත ප්‍රදේශයක්. මම නම් ගොඩාක් ආස මුහුදු පැත්තට යන්න තමයි. ඉතින් මේ විලායක ඔයාලා කිහිප දෙනෙක් එකතු වෙලා බුක් කරගන්නත් පුළුවන්. මේකේ විස්තර මම පින් කරලා කමෙන්ට් එකක් දාන්නම්කෝ. ඒ වගේම කෑමත් රසට උයන්න කෙනෙක් ඉන්නවා. පෝලන්ත ජාතික කාන්තාවක් තමයි මේ හිමිකාරිණිය. උදව්වට හා උයන වැඩවලට ලංකාවේ ඇයත් ඉන්නවා. ලස්සන පෝල් එකක් වගේම කෑමත් හරිම රසයි.
मगे वडात्म सिग्गत देतामाई एयाला वेरले इन्न अहिंसक सुनक रांचुवकटत् एक्क वेन्नम कैम उयेनवा हरिम कारुणिक पिरिसक् तमाई एहि इन्ने ඇත්තටම ඊර බයින හැන්දෑව බැලුවොත් එහෙම ඔයා වශී වෙනවා මොකද මේ වගේ ඊර බහින හැන්දෑවක් බලාගෙන මුහුදු වෙරළට වෙලා කාලය ගත කරන්න ඕනම කෙනෙක් කැමති නේද මමත් ආසම තැනක් තමයි මුහුද ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් මම කල්පනා කරා අපි රැකියාව කරනවා දරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා ගෙදර දොරේ වැඩපොළවලට මහන්සි වෙනවා අපිට මේ වගේ quiet and calm විවේකයක් අවශ්‍යයි ඇත්තටම මම ඇත්තටම හිතුවේ මට උයලා දෙන්න කවුරුත් නැහනේ හැමදාම උයන්නේ මමනේ ඉතින් චුට්ටක් වැඩිපුර නිදා ගන්න ඔහේ නැගිටලා කෙලින්ම kitchen එකට යන්නේ නැතුව bathroom එකට ගිහිල්ලා wash එකක් එහෙම දාලා කවුරු හරි උයලා තියෙන දෙයක් කෑම මේසේ එල්ලලා තිබ්බොත් ඒක රස කරලා කන්න කැමති පොතක් කියවන්න ඕන තරම් වෙලා මුහුදු වෙරළේ ඇවිදින්න ආසයි නේද හැම කාන්තාවකටම ඒ වගේ විවේකයක් ඕනේ කියලා මම ඇත්තටම හිතනවා ඉතින් ඔයාලටත් වෙලාවක් හම්බුනොත් චූටි හරි විවේකයක් ගන්න ලොකුවට වියදම් කරන්න අවශ්‍ය නැහැ නමුත් ඔයාගේ බජට් එක අනුව ඔයාට පුළුවන් විවේකයක් ගන්න කොටින්ම අපිට නවතන් ගන්න තැනක්ම අවශ්‍ය නැහැ අපි ආසනම් වෙරළට ගිහිල්ලා වෙරළට වෙලා ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් බෝගාක් යරට වෙලා ගොඩක් වෙලා ඉන්න මම ගොඩක් ආසයි. ඔයාලත් ආස ඇති නේද? තිසත්නි, hi. තිසත් මේ ට්‍රිප් එකක් කැවිත් ඉන්නේ තිසත් මේ විතරයි මේ බේරුවල බීච් සයිඩ් එකට ආවා ලොง වීකෙන්ඩ් එකක් කන්න හදිසියෙම තමයි මේ උදේ උයෝ ඉන්නකොට හදිසියෙම යන් කියලා කතා වුණා ඒක නිසා ආවා අපි දැන් බෝට් රයිඩ් එකක් යන්න යන්නේ හරි අර අයිලන්ඩ් එක අර පැත්තේ බෝට් රයිඩ් එකක් යන්න යන්නේ අපි රුදුරු හඳාම ජීවිතේ වතුර හෙව්වාද හැමතේ පැදුරු නැති රැක නිදිමතේ सकपेदो हसे දනුනාම තනිකමේ දෙබස්ස වුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවෙදෝ ආසේ හඳ අල්ලන්න ආස ගමනේ Oh, oh, oh.
ගියාට දස අතේ අඳුළු ආවාද හිත මතේ නොමැති උදාක කැමති දේ අඳුර ගත්තාද හිත අපේ බයේ හැම පිච්චේ කියලා සන්ස්ක්‍රීන් ගොඩාක් ගාගෙන කවදාකවත් මේ වගේ ට්‍රිප් යන්න බෑ. ඉතින් කැමති විදිහට පෙරලි පෙරලි බීච් එකේ හොඳට වැලිලාගෙන සේරම නෑවා. හරිම සුන්දරයි. ඉතින් ගොඩක් දේවල් කැමරා කාචයට ගන්න බැරි වුණේ. ඇත්තටම මට වුණේ මේ ට්‍රිප් එක හරිම ලස්සනට එන්ජොයි කරන්න. ඉතින් ඒක නිසා හැම වෙලේම කැමරාව අතට අරගෙන ඒක එන්ජොයි කරන්න බැරි නිසා ආසම විදිහට මේ ට්‍රිප් එක එන්ජොයි කරාම කළු වෙයිද කොණ්ඩෙයිද බීච් අතර හොඳයිද කෑම කාලා බර වැඩි වෙයිද මේ හැම දෙයක්ම අමතක කරලා ගොඩාක් විනෝද වෙච්ච ට්‍රිප් එකක් තමයි මේක. ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ අපි ගිය ස්ථානය ගැන විස්තර මම පින් කරලා කමෙන්ට් එකක් දාන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගොඩාරියක් ආදරේ. ඔගොල්ලෝ මගේ පවුලේ අය. තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න. ම්ම්.